පාර්ලිමේන්තුවේට තිබෙන මූල්‍යමය බලතලය ඊය ජනාධිපතිතුමාට පැවරීමේ යෝජනාව තමයි ඊයගෙන. දැන් එතකොට මොකටද පාර්ලිමේන්තුව අය ප්‍රශස්තකරණය මුවාවෙන් පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය ජනාධිපතිවරයා පවරාගෙන ඇතැයි පාර්ශව රැසක් පෙන්වා දෙනවා. අදාළ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාවට ප්‍රතිචාර දක්වමින්. දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා අවශ්‍ය සියලු අවසරය මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාට ලබා දීමේ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60කින් සංශෝධන සහිතව සම්මත වුණා. යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 122ක්, විපක්ෂව ඡන්ද 62ක් ලැබුණා. නොපැමිණි මන්ත්‍රී සංඛ්‍යාව 40ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළා. ඊට විරුද්ධව ඡන්දය ලබා දුන්නේ සමග ජනබලවේගය, ජාතික ජනබලවේගය, දමිළ ජාතික සන්ධානය, දමිළ ජාතික ජනතා පෙරමුණ, උත්තර ලංකා සභාවේ නිදහස් ජනතා සභාව යන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්. කෙසේ නමුත් සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්. ෆෞසි, වඩිවෙල් සුරේෂ්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, නවලංකා නිදහස් පක්ෂයේ කුමාර වෙල්ගම, ආණ්ඩුවෙන් ස්වාධීනව විපක්ෂයේ අසුන්ගෙන සිටින අනුර ප්‍රියදර්ශන යාපල්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රියංකර ජයරත්න, ජෝන් සෙනවිරත්න, ඒ.එල්.එම්. අතාවුල්ලා සහ නිමල් ලන්සා යන මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. විපක්ෂ මන්ත්‍රී අලිසබ් රහීම් පසුගිය වර පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළත් ඊයේ ඡන්දය ලබා දුන්නේ ආණ්ඩුවට පක්ෂවයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුද ඊයේ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව මේවන විට නිදහස ජනතා සභාව නියෝජනය කරන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද මාධ්‍ය හමුවක් ඇඳවමින් ඊයේ සම්මත වූ යෝජනාව පිළිබඳව අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපී පෙනෙන චරිත කිහිපයක් ඡන්දය දෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සභාගර්භයේ සිටියේ නැහැ. පැහැදිලිව පෙනුණා ඒ ප්‍රධාන මන්ත්‍රීවරුන් විශ්වාස කළා කියලා මේ ඊයේ පාර්ලිමේන්තුවට ගෙනාපු යෝජනාව. ඒ මන්ත්‍රීවරුන්ගේ අනන්‍යතාවයට හා හෘද සාක්ෂියට ගැලපෙන්නේ නැහැ කියලා. ආරම්භයේම සිටම තිබුණේ දෙබිඩි පිළිවෙත්. මාබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මැතිතුමා විග්‍රහයක් කළා. මේකේ ප්‍රතිඵල අනුශංග පිළිබඳ ඒක මුළු රටටම ඉදිරිපත් කළා. හැබැයි ඒක නෙවෙයි ඇත්ත. ඒක සුරංගනා කතාව. මේ පිළිබඳ සත්‍යය අඩංගු වෙලා තිබුණේ වෙන තැන. ඒ තැන තමයි මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රික. ඒකේ හරය තමයි මුදල් ඇමතිවරයාට පූර්ණ බලතල ලබා දෙනවා ලී අනුපාත තීරණය කිරීමට හා ඒ සියලුම තීරණ ගැනීමේ අසීමිත බලය ඒ කැබිනට් පත්‍රිකාවේ මාර්ගයෙන් මුදල් ඇමතිවරයාට ඒ බලතල ඔක්කොම පවරලා දීලා තිබුණා. ඒතොර ඒකෙන් වෙන්නේ සේවක අර්ථසාධක අරමුදලේ තියෙන මේ මුදල් පිළිබඳ කිසිම තීරණයක් ඒ මුදල් වල අයිතිකරුවන් නිත්‍යානුකූල අයිතිකරුවන් වන මේ රටේ ජනතාවට කිසිම පාලනයක් කිසිම හඬක් නැගීමේ ඉඩකඩක් නැහැ. එවැනි ප්‍රතිපත්තියක් අපිට කිසිසේත් අනුමත කිරීමට පුළුවන් කමක් නැහැ. පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායකතුමා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා තීරණය කළා රාජ්‍ය මුදල් කමිටුවට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යය සොයා ගැනීම සඳහා ප්‍රශ්න ඇසීමට. මුඛවාඩම් දාලා විපක්ෂ නායකතුමාට කිසිවක් කියන්න අවසර දුන්නේ නැහැ. ඒ කියන්නේ රටේ ජනතාවට කිසිම හැඟීමක් අවබෝධයක් නැතිව මුළු රටම වහලා දාලා දවස් පහක් නිවාඩු දීලා එවන් තත්ත්වයක් තුළ ජනතාව සම්පූර්ණ රැවටීමකට භාජනය කළා මේ කූට වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තමයි රජයේ අභිප්‍රායේ වුණේ. රජය තමන්ගේ බෞතරය පාවිච්චි කරමින් මේ රටේ ජනතාවට මරු පහරක් ඊයේ එල්ල කරා. ඊයේ සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේද අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේට තිබෙන මූල්‍යමය බලතලය ඊයේ ජනාධිපතිතුමාට පැවරීමේ යෝජනාව තමයි ඊයගෙන. දැන් එතකොට මොකටද පාර්ලිමේන්තුව එතුමාට තියෙනවා විධායක බලතල. දැන් පාර්ලිමේන්තුව රටේ ව්‍යවස්ථාදායක. ඒ ව්‍යවස්ථාදායකට තමයි මුදල් බලයත් හිමි වෙලා තිබෙන්නේ.
තොර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන නැති කෙනෙක් දවසකට කෝටියකට වඩා මුදල් වියදම් කර කර මේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ. අද වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පාර්ලිමේන්තුව නිෂේධ කරලා තියෙනවා. මේක තමයි මේකේ තියෙන්නේ බරපතලම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය. ක්‍රමක්‍රමයෙන් ඒකාධිපති පාලනයක් කරා අපි මේ රට ගෙන යන්න උත්සාහ කරනවා මේ රාජපක්ෂ වික්‍රමසිංහ පාලනය විසින්. මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී මලගම කියලා ඊයේ මතක තියාගන්න. දැන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා එතුමා සියලුම මන්ත්‍රීවරුන්ගේ කතානායකවරයා. නමුත් අපි ඊයේ දැක්කා කතානායකවරයා පොදු ජන පෙරමුණේ කතානායකවරයා හැටියට තමයි ඊයේ එතුමාගේ හැසිරීම තිබුණේ. රාත්‍රී 9:30 දක්වා පාර්ලිමේන්තුව ගෙන යන්න ඊයේ දවසේ පක්ෂ නායකයන් ආ පාර්ලිමේන්තු ලේකම්වරු ඊයේ තීන්දුව ගත්තා. එහෙම කියලා අන්තිමට විපක්ෂයේ කතිකයන් 7 දෙනෙක් තව කතා කරන්න ඉනිද්දි බලහත්කාරයෙන් කතානායකතුමා ඊයේ පාර්ලිමේන්තු විවාදයේ රාත්‍රී 7:00 අවසන් කළා. මේව බලවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාපිලිවත්. මම හිතනවා කතානායකතුමා ඔහුව කවුරු හරි මෙහෙවනවා. මේගොල්ලෝ කවුරුත් පාර්ලිමේන්තුවේ ඊයේ රාජපක්ෂවරු වාඩි වෙලා ඉඳලා නැහැ. ඉතින් අපි දන්නේ නැහැ රාජපක්ෂවරු දැන් මේ අලුත් ගේමක් ගහන්න හදනවද කියලා. ජාතික ජනබලවේගයේද ඊයේ සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැන් ආණ්ඩුව මහ බැංකුව නිකුත් කරපු බැඳුම් කරවලට තමයි එමණන බාණ්ඩාගාර බිල්පත් තමයි දිගු කාලීන බැඳුම් කර බවට පත් කරලා මේ ක්‍රියාවලියට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අර්ථසාධ කර මුදල ඇතුළු පෞද්ගලික අරමුදල්. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව අත්සන් කරපු කිවිසුමේ හරි පැහැදිලිව තියෙනවා සියලු බාහිර ණය හිමියන්ට විනිවිද භාවයෙන් හා සමානව සැලකීමට බැඳී සිටින බව. අර්ථසාධ කර මුදලට සලකන්නේ එක විදියකට ඒ බැඳුම් කර ක්‍රියාවලියටම සම්බන්ධ වෙච්ච. අර තරව්කාරයෝ 17 දෙනෙක් ඉන්නවා මහ බැංකුවත් එක්ක ගනුදෙනු කරන පර්පෙචුවල් ට්‍රෙසරිස් වගේ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනගේ සමාගම වගේ ආයතන ඒගොල්ලන්ට සලකන්නේ තව විදියකට. ප්‍රාථමික තරව්කරුවන්ට පර්පෙචුවල් ට්‍රෙසරිස් වැනි ඔවුන් බැඳුම් කර මිලදී ගන්න මහ බැංකුවේ සල්ලි වලින්මයි. ඒ තමන් මිලදී ගන්න බැඳුම් කරේම මහ බැංකුවට විකුණලා 10% පොලියට අරගෙන 30% බැඳුම් කර ගන්න. මහ බැංකුවේම සල්ලි අරගෙන මහ බැංකුවට දෙන අර ඌරග මාළු ඌරග පිටේ කපන්නවා. ඒ අර්ථසාධකාර මුදල මිලදී ගත්ත කොටස රම්බෙන්නේ 9% ප්‍රයිමරි ඩීලර්ස්ලා මේකට සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒගොල්ලන්ට හම් වෙන 22% සාධාරණද කියන්නේ. අර සුපුරුදු විදියට මේකෙන් ගලවලා තියෙනවා තමන්ගේ චෞර වලල්ලේ යාළුවෝ ටික. ඒ බැංකු අර්බුදයට යන වෙලාවේදී බැංකු ප්‍රාග්ධනීකරණය කරන්න කොටස් නිකුත් කරාම ඒව මිලදී ගන්න වෙන්නේ මේගොල්ලොන්ගේ මේ යාළුවෝ තමයි. ආණ්ඩුව එකවරනේ මේ ආණ්ඩුව මුට්ටිය දාලා බැලුවේ ඊළඟට ආණ්ඩුව දෙවෙනි පියවරට යනවා අනිවාර්යෙන්ම. ආණ්ඩුවට වෙන විකල්පයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මස්කෙලිය ආසන බල මණ්ඩල හමුවට එක්වෙමින් පක්ෂයේ ජාතික සංවිධායක සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන පිළිබඳව අදහස් පළ කළා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විවිධ කතා ගියා. තමන්ගේ තැන්පත් ටික ඔක්කොම නැති වෙනවා, EPF එක නැති වෙනවා. අන්තිමටම අපි වැඩපිළිවෙල කිව්වම කියන්න කතාවක් නැහැ. පාර්ලිමේන්තුවටත් අපි ඒක ඉදිරිපත් කරා. අවශ්‍ය නැහැ. නමුත් අපි ඉදිරිපත් කරා. අය කාටවත් ඊට පස්සේ කියන්න බෑ. මොකද සියලු දෙනාගේ නියෝජිතව 225 ඉන්න තැන. එක පාක්ෂික ජනාධිපතිවරේ වෙන පාක්ෂික කණ්ඩායමක වැඩි කරනවා. හැමෝටම ආරාධනා කරලා තියෙනවා එකතු වෙන්න කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකට නායකත්වය දෙනවා. අපි මේ රට දියුණු කරන ඔබේ ජීවිත ගොඩනගන අනාගතයක් මේ තරුණ දරුවන්ට ඇති කරනවා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල් ආසනයේ නියෝජිත හමුවට එක් වූ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ රජය ගන්න ඇතැම් තීරණ හා සිය පක්ෂයේ ප්‍රතිපත්ති අතර වෙනසක් ඇති බවයි. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ දේශපාලන පක්ෂේ එතුමාගේ දේශපාලන දැක්ම ඉහළ මධ්‍යම පන්තියට ගැලපෙන ධනේශ්වර පන්තියට ගැලපෙන දේශපාලන දර්ශනයක් තියෙනවා. එතුමාගේ දේශපාලන ප්‍රතිපත්තිත් එහෙම. එතුමා එක්සත් ජාතික පක්ෂයේ ගොඩනැගුණේ ධනේශ්වර පන්තියත් එක්ක. ඔබ අපි නියෝජනයකට මිලටේ වැඩ කරන ජනතාව නියෝජනයකට දේශපාලන පක්ෂයක නෙවෙයි. පොදුජන පෙරමුණේ වර්තමාන වගකීම තමයි එතුමා ආර්ථිකය ස්ථාවර කරන්න ගන්න යෝජනා තීන්දු තීරණ වලදී ඒ තීන්දු තීරණ ජනතාවාදී තීන්දු තීරණ බවට පරිවර්තනය කරන්නේ. එනිසා අපි අභ්‍යන්තර වේ පිළිබඳව සටන් කරන පමණක් නෙවෙයි අපි පෙනී